කරපු කාරණය සම්බන්ධයෙන් පුරවැසියෙක් විදිහට මා මේ සියලුම ඊට සම්බන්ධිත සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සුබ ප්‍රාර්ථනා කරනවා මේ මෙවැනි කාර්යයක් ආරම්භ කිරීම සම්බන්ධ. ඒ වගේම උමට ආරාධනා කරේ කොමිෂන් සභාවේ කොමසාස් ජෙනරාල්වරයා විදිහට. ඒ පැත්තෙන් ගත්තොත් අපි මම හිතන්නේ දේශපාලන ප්‍රසහ හිටියා. අපි ඉතා විශාල කාලයක් තිස්සේ එතුමාගේ නායකත්වය තුළ මේ කාර්ය සඳහා ඉතා විශාල වෙහෙසක් දැරුවා. විවිධාකාර වූ බාධාවන් සහ ඒ කරුණු තුළ කොහොම වුණත් අවසාන වෙනකොට මේක ගිය අවුරුද්දේ නීතියක් විදිහට මේ සම්මත වුණා. හැබැයි අපි ආරම්භ කරපු ගමන ඒ පටන් ගත්ත තැන අපි සිතපු දේවල් හේතු ආකාරයට සියල්ල මේ ලේඛනය තුළ නොමැති වුවත් යම්කිසි ආකාරයකට අපිට ලැබිච්ච දේ තුළින් මේ රටේ පුරවැසියෝ විදිහට ඒ වගේම නිදහස සාධාරණ මැතිවරණයක් වගේම ඕනම මැතිවරණයක ජයග්‍රාහකයාගේ ජයග්‍රහණයේ සුජාතභාවය පිළිබඳව හැඟීමක් තියෙන පුරවැසියන් විදිහට මේ කාර්ය මේ මට්ටමින් කරගෙන යන්න අපි හැමෝම දරන උත්සාහය අතරතුර ශ්‍රම කමිෂන් සභාව දරන උත්සාහය අතරතුර ඔබ අපිත් එක්ක සම්බන්ධ වෙච්ච මැතිව නිරීක්ෂණ ආයතන විදිහට සිවිල් සමාජයේ ක්‍රියාකාරීන් විදිහට අද මේ ගත්ත උත්සාහය පිළිබඳව ඉතාම සන්තෝෂනාවේ ගෞරව පිරිනමනවා ඒ සඳහා සම්බන්ධ වෙච්ච සියලුම පාර්ශවයන්ට. විශේෂම අපි දන්නවා මංජුලත් කිව්වා මුදල නැතුව මැතිවරණ කරන්න බෑ. හැබැයි ඒ වගේම මැතිවරණ කරද්දී මුදල් ඉස්සර කරගෙන ඡන්දදායකයන්ව විශේෂම මේ පාරිභෝගිකයන් බවට පත් වෙනවා වෙන්නත් බෑ. මුදල අවශ්‍යයි මැතිවරණය සඳහා. මොකද මේ අපේ තියෙන මැතිවරණ ක්‍රමවේදයන් තුළ සමහරට අපේ අපේක්ෂකයන්ට ඔවුන්ගේ කරන කාර්යයන් සහ ඔහුගෙන දැනුවත් වීමට දැනුවත් කිරීමට යම් ආකාරයක ජනමාධ්‍ය සහ අනිකුත් මාධ්‍ය පාවිච්චි කිරීමේදී ඒ වගේම ඔවුන්ගේ වැඩපිළිවෙළ ප්‍රතිපත්ති පිළිබඳ අවබෝධයක් ලබා දීමට පාක්ෂිකයන්ට සහ මේ රටේ පුරවැසියන්ට යම් ආකාරයක ඒ කාර්යයන් සඳහා යම් ආකාර මුදලක් අවශ්‍යයි. හැබැයි ඒ නිසාම මේ මුදල නිසාම අපේ අනිත් අන්තයේ ඉන්න ඡන්දදායකයන් මුදල මතම මුදල මිලදී ගන්නවා. ඒ කියන්නේ අපි විකිනන තත්ත්වයකට පත් වුණොත් ඒකත් ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා යම් සීමාවන් අවශ්‍යයි කියන එක මේ සිවිල් සමාජය අපි හැමෝම කවදත් මේ ගැන කතා කරපු පිරිසක්. ඒ හින්දාම තමයි මේ පනත සම්බන්ධයෙන් දිගින් දිගටම සිවිල් සමාජ ක්‍රියාකාරීන් වගේම අපි මෙතන දෙපාර්තමේන්තු යුගයේ සිට මේ තුන්වෙනි කමිෂන් සභාව දක්වා මේ ආපු ගමනේදී මේ සඳහා අපි පුළුවන් තරම් අපේ කැපවීම මේ වෙනුවෙන් තිබුණේ. ඒත් එක්කම මේක 2023 අපි කාලයක් තිස්සේ දශක ගණනාවක් තිස්සේ මේ සඳහා උත්සාහ කරත් සමහරවිට අපි ඉතා බලාපොරොත්තු නොවෙච්ච අවස්ථාවක මේක ඉතා ඉක්මනින් මේක ඉදිරියට ආවා, සම්මත වුණා, සියල්ල සිදු වුණා. හැබැයි ඒත් එක්කම අපි අර මුලින් බලාපොරොත්තු වෙච්ච මට්ටමේ තිබිච්ච සමහර ගුණාංග සමහර ලක්ෂණ මේකේ යම් ආකාරයක අඩුවීම වුණා. හැබැයි පවත්නා නීතිය ක්‍රියාත්මක කිරීම අපේත් වගකීමක් වෙනවා. ඒ නිසා තමයි අපි මේ වේදම් නියාමනයේ පනත සම්බන්ධයෙන් අපේ ඉදිරි කටයුතු වලදී මේ සඳහා සම්බන්ධ වෙන සියලුම් පාර්ශ්වයන් එකතු කරගෙන එක ගමනක් යමු කියලා තීරණය කරේ. ඉතින් ඒ ගමනේදී අපිට මේ ආයතන සියල්ලම වගේම රාජ්‍ය ආයතන විදිහට ගත්තොත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රජ්‍ය විගණනාංශය, ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුව, මානව හිඟම් කමිෂන් සභාව, ඒ වගේම අපේ බයසේෂන් එක වැනි ආයතනත් අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. මොකද මේකේ ඉදිරි මේ වියදම් නියාමනය කිරීමේ පනතට අදාළව ඉදිරි කටයුතු කිරීමේදී රාජ්‍ය ආයතන විදිහට මේ සියලුම ආයතනත් අපිත් එක්ක එකතු වෙලා මේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන මේ සියල්ලම එකතු කරගෙන මේ පනත යථාර්ථයක් කරගන්න අපි එදා දැකපු මුලින් බලාපොරොත්තු වෙච්ච ඒ යථාර්ථයට යන්න අපි වැඩපිළිවෙළ සකස් කරමින් ඒ අනතරතුර තමයි මේ TISL ආයතනයත් ප්‍රෙෆරල් CMEV කැෆේ සහ අයිරිස් ආයතන මැදිහත් වෙලා අනිකුත් සියලුම පාර්ශ්වකරුවන් එක්ක මේ කටයුත්ත දියත් කළේ. ඉන් සමන් හිතන්නේ මා කමිෂන් සභාව පැත්තෙන් ගත්තොත් සහ මම කලින් කිව්වා වගේම සිවිල් පුරවැසියෙක් ඉදර ගත්තොත් මේ කටයුත්තට
හිසනම ආචාර කරනවා මේ තියෙන තත්ත්වයන් තුළ අපිට මේ කටයුත්ත මේ ආකාරයෙන් ආරම්භ කරන්න ලැබීම ගැන. අපි දන්නවා බොහෝ වෙලාවට අපේ මේක පහසු කාර්යයක් නෙවෙයි, සමහර දේවල් මේවා කරගෙන යනකොට තාක්ෂණික පැත්ත, ඒ වගේම විශේෂ තාක්ෂණික විෂයත් දැනන දෙයක්, ඒ පැත්තෙන් අපිට ගත්ත අපේ තාක්ෂණික විෂයන් වලට අදාළ වෙන ඊළඟ පරම්පරා බොහෝ වෙලාවට අපේ රටෙන් පිටට යන යුගයක මේ ඉන්න ටිකත් එක්ක අරගෙන මේකක් කරනවා කියන එක පහසු කාර්යයක් නෙවෙයි. මොකද ඒකම අත්විඳිනවා. අපි රාජ්‍ය අංශ ඉදිරියට ගත්තොත් බොහෝ දෙනෙක් මේ පොළ මේ ලංකාවේ ඉන්නේ නැතුව විදේශගත වෙන්න බලන්නේ මෙන්න මේ කරුණ නිසාම තමයි. මුදල මත තීරණය වෙච්ච සමාජයක අපි කොහොමද ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නේ. එවැනි අනාගතයක් ගැන බලාපොරොත්තු වෙනවද කියන කාරණා තුල බොහෝ දෙනෙක් අපෙන් ඈත් වෙනවා. අපි ඒක නවත්ත ගන්න අනිවාර්යයෙන්ම මේ සංස්කෘතිය වෙනස් කළ යුතුමයි. ඒ සඳහා විශේෂයෙන්ම අපේ පාලකයන් තෝරා ගන්න අවස්ථාවේදී ඒ ගනුදෙනුව මුදලට යන දෙයක් නෙවෙයි, නොවිය යුතුයි කියන විශ්වාසයයි තියෙන්නේ. ඒ නිසා මේ කාර්යය සම්බන්ධයෙන් නැවතත් මම සම්බන්ධ සිල් දෙනා සූත්‍ර. ඒ වගේම තමයි බලාපොරොත්තු වෙන ඉදිරියේදීත් අනිකුත් සිල් සංවිධානත් මෙවැනි ආකාරයට මේ විෂයට අදාළව සම්බන්ධ වෙන තරමට අපිට වඩා වැදගත් නැහැ. මෑතක මා සම්බන්ධ රත්නපුරයේ වැඩසටහනට අපි නෙවෙයි සංවිධානය කරේ, රත්නපුරයේ ජනතාව එකතුර ඒ කාර්ය කරේ. අපිට අවශ්‍ය වෙන සිවිල් ක්‍රියාකාරීන්, අපිට අවශ්‍ය වෙන සක්‍රීය පුරවැසියන් අවශ්‍ය වෙන්නේ. මේ සක්‍රීය පුරවැසියන් සකස් කර ගැනීම ගමනේදී අපේ පැත්තෙන් අපි ඕනම ආකාරයට ඒ සඳහා අපිට දක්වන්න පුළුවන් සහයෝගය ආධාරය අපි දක්වන කමිටු සභාව විදියට, ඒත් එක්කම අපි ඔබෙනුත් ඉල්ලන්නේ යම්කිසි ආකාරයට අපි යන ගමන් මගේ යම්කිසි ආකාරයක ඔබ දකින යම් දේවල් අපි වෙනස් වෙත් යන තියෙනවා නම් කිසිදු ගැටලුවක් නැහැ. ඕනම කෙනෙකුට අපිත් එක්ක විවෘතව අපේ ඒ දේවල් එක්ක ගනුදෙනු කරගන්න පුළුවන්. මොකද හේතුව මැතිවරණයේ හංගන්න තියෙන සලකුණු කරපු කතිරේ සලකුණු කරපු ඡන්ද පත්‍රිකාව විතරයි. මම දේශප්‍රසිද්ධ මාතෘකාවකින් ගෙන ඇති අනිත් කිසි දෙයක් අපිට මේක රහසක් නැහැ. මේවා සියල්ලම අනිත් අය දැනගෙන සමාජය දැනගෙන දැනගත් කාරණා හින්දා මේකෙදි මේ විදම් නියාමනය ක්‍රමයේ පනතේ අපි දන්නවා දවස් 21ක් ගියන් පස්සේ තමයි අපිට ලැබෙන්නේ. ඉතින් අතරතුර කාලයේදී මෙවැනි තත්වයක් තුළ සමාජයට දැනගන්න පුළුවන් ඒ කොයි මට්ටමක තින්ද මේක මම හිතන්නේ. ඒ නිසා ඒ සඳහා ඉඩ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගාම්ම නැවතත් මම කාලය පිළිබඳ ප්‍රශ්නයත් එක්ක කොහොම වුණත් අපි ඉදිරි දිගටම සම්බන්ධ වෙන පාර්ශ්වයන් මේ කටයුතු සාර්ථක කරගන්න අපේ පැත්තෙන් අපි පරිමිත සහභාගි ලබා දෙන ප්‍රකාශ කරන ගාම්ම නැවතත් මේට සම්බන්ධ සියලුම දෙනාට මේක අපිට ශක්තියක් කමිෂන් සභාවට ඒ ශක්තිය දුන්න ඔබ සියලුම දෙනාට මගේ ස්තුතිය පුද කරන ගමන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනායි.